පොහොට්ටු හා අතහැර වෙනත් ලාංඡනයක් යටතේ සඳහනගත වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පසුගියදා කළ ප්‍රකාශයත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් විවිධ අදහස් පළ කළා. එම අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අදත් මාධ්‍ය හමුවකදී දයාශ්‍රී ජයසේකර මහතා පැවසුවේ සියලු දෙනා ඒකරාශී කිරීමට නම් පොහොට්ටුව ලාංඡනය යටතේ සඳහනගත වීමට නොහැකි බවයි. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද අද ප්‍රතිචාර දැක්වුවා. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත කීපයක් තියෙනවා. සමහර කට්ටියක් කියනවා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙන්න එපා කියලා. සමහර කට්ටියක් කියනවා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙන්න ඕනමයි. සමහර කට්ටිය කියනවා ස්වාධීනව ඉඳලා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමු පක්ෂය අනන්‍යතාවයේ තියාගන්න කියලා. ඉතින් පක්ෂයේ මහලේකම්වරයා විදිහට මම මේ සියලු දෙනාම එක තැනකට ගේන්නයි මේ හදන්නේ. ඉතින් අපිට ඒකට කරන්න තියෙන හොඳම කාරණය තමයි අපි මේ ලාංඡනය සම්බන්ධව යම් එකඟතාවයකට එන එක. මම හිතන්නේ ඒක අපිට සියලු දෙනාට හොඳයි. මහජන මනසේ කාවැදිලා තියෙන ලාංඡනය තමයි පොට්ටුව. අද පෝට්ටුව දිනවන්න ඕනේ. අපි පෝට්ටුවේ සමාජිකයෝ කියලා ඉතාමත් ප්‍රෞඩත්වයෙන් අපේ පාක්ෂිකයන් කතා කර පාක්ෂිකයන් විතර නෙමෙයි සම්පූර්ණ සමාජයේ කතා කරන අවස්ථාවක් අද තියෙනවා. ඉතින් ඇයි එහෙම වටින දෙයක් අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ අවස්ථාවේ? අපි කියන්නේ අපිට අත දාන්නත් එපා, පෝට්ටුව දාන්නත් එපා, වෙන ඕනම එකක් දාගන්න. පෝට්ටුව හැර වෙන ලාංඡනයක් ගෙනාවයි කියලා පොදුජන පෙරමුණේ සහෝදරවරු ගිහිල්ලා UN පිට ගතිර ගහන්නේ නැහැ නේ? ඇත්ත කතාව මේකනේ. ලාංඡන අතාරින්න අතෑරලා පොහොට්ටුවේ ලකුණ මොන හේතුවක් නිසාවත් වෙනස් කරන්න අපි එකඟ වෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජනතාව ජයග්‍රහණය කරන සලකුණක්. ඒ වගේම මේ රටේ සියලුම ජනතාව ආරක්ෂා කිරීම සඳහා, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව ආරක්ෂා කිරීම සඳහා බැඳිලා ඉන්න ඒ ජනතාවගේ ආරක්ෂාව සහතික කරන සලකුණ තමයි පොහොට්ටුව. සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක සමහර අය සමාජලාවට ඒ ගෝඩාභය රාජපක්ෂ මහත්තයාව පෙරදීමේ වුණාව දින කට්ටියද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් යථාර්ථය තේරුම් ගන්න කට්ටිය ඒක තේරුම් අරගෙන තියෙනවා. දේශපාලන අංකගණිතය තේරෙන මහින්ද රාජපක්ෂ මහත්තයාටත්, ගෝඩාභය රාජපක්ෂ මහත්තයාටත්, ඒ වගේම විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයාට අපි දැන් සාකච්ඡා කරන අය අතරින් පැහැදිලිව උන් තේරුම් අරන් තියෙනවා. මේ ප්‍රකාශය නැත්තම් ඉල්ලීම පදනම් විරහිතයි. දැන් කීයටවත් පුජන පෙරමුණට පුළුවන් කමක් නැහැ තමුගේ ලාංඡනය අතහැරලා නව ලාංඡනයකට යන්න. මොකද දැන්ට පෝට්ටුව ලාංඡනය රට පුරාම ඒගොල්ලෝ ව්‍යාප්ත කරලා තහවුරු කරලා ඉවරයි. සාමණේර භික්ෂුන් වහන්සේ දෙනමකට කිසියම් පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ අදාළ සිද්ධිය පිළිබඳව තොරතුරක් ඇත්නම් වහාම පොලිස් මාධ්‍ය කොට්ටාශයට දැනුම් දෙන ලෙසයි. ඒ සඳහා 0112-392-305-605 දරන දුරකථන අංකය අමතා තොරතුරු ලබා දිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. මේ අද දිනේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සීග්‍රෙන් හුවමාරු වූ වීඩියෝවක්. මේ පහර දෙන පුද්ගලයා කවුරුන්ද යන්න හෝ භික්ෂුන් වහන්සේ දෙනම කවුරුන්ද යන්න හඳුනාගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. ඒ අනුව තොරතුරක් ඇත්නම් 0112-392-305 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි දැනට ඔබෙන් සමුගන්න